මේ ඇමරිකන් විරෝධී දේශප්‍රේමී විමල් වීරවංශ උදේ ගම්මන්පිල ඇතුළු ඒ පොහොට්ටුවේ ඒ ඇමරිකන් විරෝධී නඩෙන් අහන්න තියෙන දැන් ඇමරිකාව දේශප්‍රේමීද? මේ නඩු තීන්දුව අපිට පේනවා. ඉතා ඉක්මනින් ඉතා කඩිනමින් මේ නඩුව විභාග කළා. මේක නිෂ්ප්‍රභා කරනවා. ඒක රාජ්‍ය කටයුත්තක්. ඒ නිසා මේක අපිට ප්‍රශ්න කරන්න බෑ. මේක විභාග කරන්න බෑ කියන කාරණය. ඒක නල්ල මලේ රාජ්‍ය කටයුත්තක් නේ. බත්කන ඕනෑම එකෙක් දන්නවා ලසන්තා වික්‍රමතුංග ඝාතනය කිරීම රාජ්‍ය අවශ්‍යතාවයක්ද? මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම, මේ සියලු දේවල් අවසානයේදී තමුන් පිටට ආවහම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ වරුන් කරන්නේ ඒ බෝලය වෙන කාට හරි පාස් කරන එක. මේ සිවිල් ජනතාව මාධ්‍යවේදීන් ඝාතනය, පැහැර ගැනීම, පහර දීම සම්බන්ධයෙන් ඒවට මුහුණ දී සිටින යුද හමුදා නිලධාරීන් ඉන්නවා නම් කිහිප දෙනෙක් හෝ එයාට පුළුවන් ඍජුවම මේ තමුන්ව බිල්ලට දීලා බේරෙන්න හදන දේශපාලන නායකයන් හෙළිදරව් කරන්න. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකයක් මතු ඇති බවද ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා. අපි දැක්ක අයියේ බරපතල පෝස්ට් එකක් ෂෙයා වෙනවා. කවුද මේක ෂෙයා කරන්නේ? ආචාර්ය දයන් ජයතිලක. මේකේදී බොහොම පැහැදිලිවම මතුවෙන අදහස තමයි පාස්කු ප්‍රහාරය බරපතල සැකයක්. මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂද කියන සැකය ඔහු මතු කරනවා. මේ සහරාන් ඇතුළු අබ්දුල් රසීක් පෙනී තව්හීද් ජමාත් සංවිධානය නිර්මාතෘවරයා කවුද? කවුද ඒව පෝෂණය කළේ? ගෝඨාභය රාජපක්ෂගේ නාලිකාව. ඒ නාලිකාවෙන් ප්‍රශ්නයක් නිවේදිකාව ඇහුවාම ආපු ගමන් ගිය කේන්තිය අවසානයේදී කැරකිලා කිව්ව ඔහු එහෙම ගිනුම් තිබුණා. අපි බුද්ධ්‍යංශ විදියට එයාට පඩි දීලා තියෙනවා. මේ කෙලිදරව් වුණා.